ස්මිහන් අපි කොහොමද මෙහෙම මෛත්‍රී සහගත සිතුවිලිවලින් සිහියෙන් සතියෙන් යුතුව සයනය කරන්නේ අපේශස්තරන් වහන්සේෙම කරව්න් වහන්ස අපිට හෙම කරන්නත් කියලා කියනවා. නමුත් අපිට එක කරගන්නට බැරි ශක්තියක් තියෙන අපි තුළ. නමුත් ඒ ශක්තිය මැඩලිය හැකි. ඒ සඳහා මාර්ගය වහන්ේගෙන්ම පැදිලි කරගන්න උත්හ කරන්නේ. බුදුරජාණන් වහන්සේ එක දේශනාව පෙන්වා මහනන ස්මේ ප්‍රතාජ්ජනය දවල්ට ගිනි ගන්නවා කියනවා. රෑට දුදාානවා කියන එකකි. ගැන දවල් තිස්සේ ගිනිගත්තා වගේ පංචකාමයන් ඔස්සේම දුවනෝ ඒයි රෑ තිස්සේ දුන්දා නොයිව සැලසුම් කරන. තැන් නිදාගන්න ගිහිල්ලා මිනිස්සු රෑ තිසනින් දෙයන්න මිනිසුන් ඒ සහෝදා කරන්න ඕන වැඩ හටමකක්ද කරන්න ඔලු අවල්වෙ ලමිනිස්. අර ප්‍රශ්න ක්කොම ඇඳට ගහිල්ලා තමයි ගෙදර ප්‍රශ්න පවුල් ප්‍රශ්න නෑදයන්ගේ ප්‍රශ්න සමහරු ඇදේ ඉදං අඩනවා ඉළඟට පුපුරනවා එතකොට මේ මේ තත්ත්වයන් තුළ නිදාගන්න සැපසේනේ ඒමයි කොට එහෙම නිදාගත්තට පස්සෙයා හීනෙම් බයි වෙනවා එක්කු. හීනෙෙන් කෑගහනවා. තමන් අනුන්ට සැලසුන්කරපුය සමට තමන්ටම වෙනවගේේනෝ. ඒයි. බලන් බිනිසු නිදාගන්න ගිහිලා කොච්චර නනිදක් නැතුව පීඩාවිඳනවද කියලා. කොච්චර සැප සහගත ඇදක වටිනාම මට්ටියයක්ක්ග හල් නිදාගත්ත. මොන තරං මේ ඒසී කරපු කාම්බයක වයු සමනය කරලා මොන්න තරං සැප පහසු විදදියට හිටිය අ නින්ද දෙයන්න ගොඩක් මිනිස වයිදවරු හම්බෙන් යන උපදේ අපිළඟටේන නි දුරන්නේේ රෑඇතිස්සසි නිින් දෙයන්න මොකාක්හඩිුප දෙෙසත් දෙන්න කියනවා. තින් මාන්සික වෛද්‍යවර උපදේසකරු ොයාගේ සමහරු බැමතන නිදි පැතිගන්න නිදාගත්. එතකොට අපිට පේනවා මොනවා තිබුණන මනුස්සේකුට නින් දෙයන්න ඇත්න. ඒ ජීවිතයේ ලොකු අසාර්ථකතා යක්තියවා. ඒ නිසා බදුදහාහන්දුර පෙන්වා මේකට එක්කම බෙහෙත තමයි. හිත සංසිංදවාගෙන නින් දෙ පවා මෛත්‍ර අරමුණක් හිතේ පුරදුරන් දැම්බික්ෂුන් වහන්සේලාට නිතර බුදුරජාණ වහස පෙන්ුම් මහනෙ නැකටින වෙලාව සිහි කරලා මනා සිහියෙන් නිදාගන්න කිය න. හිගේ සිහිහ පවතන්න පුළුව ඉියඔවක් බුදු හාදරපෙන්වා සිහ සේයාාවෙන් සැප පෙන්න කිය. එකකසාමා්‍යමනිස්සුන් ඒක සාමාහන්න්‍ය කෙනෙකුට පුරදු කනත් පුළවා එහමයි. පුරදු කර නැතිවන හම ොකදවේ සෙයාාවල් පොඩක්තියෙනවා කාම සියාව පෙරේත සියාවය වගේ. ඒක නිදාගන් ඉරියාව බදු හාන්දුරු පෙන්නවා එක ක්‍රමවල්ට ඒ ඉරියව් වලට වඩා සිංහ සියාව් දකුණු ඇලේෙන් ඒ සිංහ සහිියාවතුල හොඳසිහියක් පවත්තන්න පුළුවන් හොඳට සිහ රැකෙනවා. තකොට බුදුරජාණ වහන්ස භික්ෂන් වහන්සේලාට පෙන්වේ ඒ ඉරියවුව නිදාගන්නකොට භාවිතා කරන්න ඒ දැන් ඒක පොරුදු කරගත් තහම දැන් අපි සාමාන්‍ය මනුස්සේකත් හම ඇඳක නිදාගත්තහ සමලාට නැගටින් ඇද අනි පැත්තේ. එක්කෝ මේ නිදාගත්ත පැත්තෙනෙ ඉන්න කකුල් අනි පැත්තේ ඉ තම රෑ එල්ලි වෙනකට කොච රඇද හට පෙලලා මෙහිට පෙලෙක් ඇඳ ිට දෙතුම් පාර වැටිලා ඒයන්නේ තමන්ට කිසිම තමන්ගේ කය ගැන පාලනයක් නෑ ම ඊළඟට හරි බෙහෙසක්තියෙන්නේ. ඇත පරි දෙනෝ නිදාගන්න ගහා ඇගරි දෙෙනවා ඇන්දේ වාඩි වෙලා ඉන්නවා වතුරෙක් බොනවා බනිනෝ මලවද නිින්දන්න කියල ඇතට බිනිනෝ මිනිස්සු මානසික කොච්ච පිඩක් නද කියලබලා ම සමස දන් නිඉද කියවනයින්න බනි ඉින්ද කියවනවා බනිනෝ ඊළඟට අර සිහ සේයාව ගැන ගත්තාහම? ගොඩා හොඳ සිහිය පවත්වනවා කියන්නේ ඒ ඉරියව්ෙන් නිදාගන්නයි දැම්ම දරන්න ගොඩක් ස්වාමන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා පොරුදු කරනවා එකනෙ ලොකු ඇදක් නෙමේතයෙන් නිදාගන්න අවශ්‍ය තමාන්‍යය අඩි දෙක් හ මාරක විතර පොඩි ලෑල්ලක් භාවිතා කරලා හොදට ිස්තට විතක් ංචි සමල පොඩි කොටයක් තිගන්න වඋහසේ නිදැක්වයි කොද මරුත් කියන ෑලක නිදගන්නන එකකොබ හරි එතකොට ඒ ඉරියාවෙන් නිදාගත්ත හම. උන්වහන්සේලා ආයි නැකෙට ඉනකොටත් සිහියෙන් මිසක්. හේටත් හැරිලවත් වැටිලවත් ඉඩියාවෝ වෙන සෙලාවත් නෑ. එතකොට ඒක මහ පුදමද පුදහන්දුර පෙන්වේ හැබැයි පොදදුකර ගත්තුත් පුළුවන් ම ගැනන්නේේ හොන්ද සිහියක් නින්ද තුළ පවතියෙනවා ඒසිහිය තුළ හිත සංසිදිල තැම්පත්ව තියෙන් ඒකයි ප්‍රබෝධම අවදිවීමක් ලැබෙන් දැන් හිත විසිරි දැන් අපි ගම ලොකෝ ප්‍රශ්න ගොඩක ඉඳලා ඉඳලා රඇතිසේ රෑ දොලා හ එක් වෙනක් ඇදේ පෙල්ලි පෙල්ිඉඳලා කොහෝමාහරි නඉඳදගයා කියලා මයි උදේ නැකටනකොට ගහලා තැරියගේ මුළු ඇගම රිදෙනවා. දිකන් ඇස්ත්‍රි දෙෙනවා අත්ත පයිරි දෙෙනවා නැකටින්නේ හිතෙනෑ කලන්තය වගේ. ඊට පස්සේ නැකටලා ඉක්කෝ දේකක් බීලම් මුණකට හෝදලා තමාර පුටු එහෙම වැටිලා ඉන්නවා නැහිට ගන්න පණනෑ. ඇඟට ඇඟ රිදනවා. මොකද ප්‍රබෝධමත් එකන් අවදිවීමක් ලබන්න නන් සැපනින් දක්තියෙන් ඕනේ ඒ ම ඒකයි බදහාමුද්‍රුව මෛත්‍ර නිසංස වල පෙන්වේ. ආනිසන් සෙකොල හක්තියනවා මෙතතා නිසංස සූත්‍රේ. ඒකෙන් දහයක් දිත්්ත දම්මවේදනය එකන මේ ජීවිතය ලැබෙන ආනිසංස දහය. පලවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස තුොනම නින්ද ගැනමයි. එම වෙන එකම දේශනාවකුවත් ඔච්චර නින්දට ආනිසංස පෙන්න්නකු තැනක් නෑ. පලවෙනි මේක පෙන්න්නන්න මෛතතුවී භාවනා වඩන කෙනා සුකන්සූපති සැපසේ නින්දකට වැටනම්. ඒ තමයි ප්‍රානම මානි සංසයක් කෙනෙකුට මෙලව ලබෙන් දිිට දම්මවේදන. අපි සම දේ විදිහට ඔය අනිශංසයත් සමඟම අපි මේ ගැක් කිවතේකයන්නේ අපි නිදාගන්න කලින් මෛත්‍රය පතුරෝ එහම තමයි නිදාගන්න කලින් කැන කෙනෙකුට එයා දවස තිස්සේම ප්‍රශ්නවලකේන් තියෙන් වෛරෙන් ඉඳලා මේ නිදාගන්න ගිල සූපත්තයවා කියල නිදාගන්න කත්නමේ.දයාක ජීවිතය තුළ මෛත්‍රයේ බුදුහාහන්දුරු පෙන්වේ මෛත්‍රී කායයිකර්ම. මෛත්‍රී වචේ කර්ම. මෛත්‍රී මනෝ කර්ම. තමන්ගේ කයමුල් කරගෙන කායික ක්‍රියාවන් තුළ හිතනොම් මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාාවක් පීඩාවක් නොවේවා ඒ මෛත්‍රී සිතේ මයි හැම වෙලාමයක් කය හසුරෝගන්න. වචන ගැන හිතනම් මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. හැම විලාම සුභහ සිත මෛත්‍රී සසාගත වචන කතා කරනු. එහෙම කෙනාට හිත සංසිද වනක් කෙනක පොඩිද. එතකොට කායකර්ම වචීකර්ම ඇතිකර ගත්ත කෙනට මනස පොහොමත් තැම්පත්මොකද මනෝ පුබ්බංගමමා දම්මා. හැම දේකටම මුල්ලවෙන්නේ මනස. එදකොට එහෙම කෙනෙකුට මනසිං සියලු සත්තියෝ සූපත්තේවා කියලා මෛත්‍රිය පතුරෝනකොට හිත අර භාවනාවට කායිකව මානසිකව හොඳට සකස්සෙලා අඉවරයි. අපි සමනසේකෙන් මූලික පියවර හැටියටකායිකව සහවාචිකව ඒක තමයි සීලේක. කය වචනය සංවර කිරීම එක මෛත්‍ර ඉසාහගත සංවරයක්වෙන්න. ද හදුරම් සේ විතරන ැංවුල ගැඹුරින්ද පෙන්වද අපි සිලගැන්න ව මතාකරාට මෛත්‍රියක් නැතුව සල් හකින්න බෑ. ඒ දැන් අපිහිතම ප්‍රාණගාතය සතුන් ගැන මෛත්‍රියයක් නැතිකෙනෙකුට කවද ප්‍රාණගතය ල්ලකන්න බෑන් ඒ පෙන්න්නන්නේ අත්තානං උපමංකත්වා තමා තමා උපමා කරගන්න කවරු හරි මව මැරුවත් මගේ අතපයි කපාගෙන ගවොත් මගේ ට ගැහවුවත් පිහකින් ඇන්නොත්මට කොච්චර ේදාව. ඒගේම අනික් සත්තු. එහෙම හිතලා, උපමාකරගෙන මෛත්‍රීෙන් අනික් සත්වයන්ට හිංසා නොකර ප්‍රාණගාතය වලකින්න කිය. හොරක ැ හිත හොම කැමති මගේද අ කවරුහරි හොකන් කරගෙන ගියත් මට කොච්ච්‍රේදවා ඇවෙනවාද. ඒවාගේ මයි තව කෙනක් ගෙදයක් ොකර ත මනස්සෙර කොච්ච ක් ඇතිවෙනවා. එඒනිසාමන් කවදාවත් තව කෙනෙකුට දුක් දෙන්නේ අනුගේ දෙයක් හොරකං කරන්නන්නේ. එහම හිතලා ොර කමෙන්වලකිනම් හහිලන්ට දැන් හිතන්න බොහ ආදරින් ජීවත් වන පව ජවිතය කතරන කෙනෙක්න්න පුුවන් මංගුණයක් හැකෙනඉන්නෙනක් වන්න පුළුව ාහිර පටස්තරේ ඇතුලෙලාඒ පවජීවිතයට ලොකු ආරවුලක් විනාසයක් කරොත් ඒ පවුල ඇතලි කොච්චර ප්‍රශ්ය කටගන්නවවා එතකොට ඒවාගේ යා හිතනවා එහනිසා මම කවදාවත් බාහිර කෙනගේ පෞජවිතයක් විනාස කරන්නේ. අන්න එහෙම හිතලත්? ය වැදදිකාමේෙන් වලකන මෛත්‍රී සහගතව එක හිත්. දැම් තමන් කැමතිද මිනිස්ු බොරු කියලා මඟුරවටනට හි ම මුලා කරනට තමං අන්දනවට කැමතිනෑ. ඒවාගේහම්ම කවත් බොරුවන් තව කෙනෙක් මුලා නොකලේතු. කෞරුත්්‍යවන තමන්ට බැනල්ලා පරු වචන හිත්‍ර දනවට මෙහමවරින් පල්ියන් කියෙලකාඩට අතාවන කරු කමැතිනෑ. ඒ කැමති සුභහසිත බොහො ආධදරින් කරුණාවෙන් සුභහසිත වචන තමන්ට කනට මෙහිරි මෛත්‍රී සහගත වචන. ඒ නිසා මගේ ව්චනය නිසා තව කෙනෙකුට හිංසාවක් නොයිවා කියලා. බොරුවෙන් කේලමින් පරු වචන හිස්ව වචන වලින් වලකින්නේ මෛත්‍රියක් තුළ. එතකොට සීලයක් රකින්නනම් මෛත්‍රියම ප්‍රබලවතියවා ම එයාට තමයි හදවතින්ම සියලු සත්ත්‍යයෝ සූපත්තේවා කියලා ප්‍රමාණ ක්‍රමයට හෝ මහක්ගත ක්‍රමට මෛත්‍රිය භාවනාවක් හැටියට මනසෙන් පතුරුවන්න පුළුවන් හම. එතකොට ඒ විදිහ ජීවිතයක් ගත කන්න කෙනෙකුට නිදාගන්න ගිහිලා හොඳමදේ ප්‍රයෝගිකමදේ විනාඩි දහයක් පහලවා. ද ග හන කර ැ නි ග ිය ංහ යාව ිය හාව ර ව ුදුරජ හ ැ ාක සැත ේ යව ොක් හන් හන්ස හ ැන ද න්හන් ේ පිරිිව ප රියාව ැති නවා ුරේ න්සකල රගෙන ංහ යාාව සැත පිලා. හතුරනි දෙහානට සමවැදිල දානේ නැගගේ සිටිනුවත් සමගම් පිරිනිව පෑවා කල තමයි තියෙන් දැන්සාරිපුතාාන් පම්මලේට හරිල්ලා දකුණු වැලක්ලට දකුණ එලට හැලතයි සිංහ සයාාව සැතපයෙන් එතකොට ඒ ඉනියවත් තුළ හොඳට සිය පවත්වන්න පුළුවන් නිසා නින්ද යනකං ඒ රියව්ල් ඒකන දැන් කරනීමමිත්ත සූටටෙන් පෙන්නනවා තිට්ට චරන් නිසිනවා සයානවා තිත්ටන් හිටගෙන ඉන්න ඉරිය්වල් චරං ඇවිදින ඉරියවේද නිසින් නොවාඩි වෙලා හිටිය සයා නොව නිදාගන්න කියා. ඒ හැමයි රියව්වෙම මෛත්‍රී භහාව පතුරුවන්න කියන ඒමමහස එතකොට අපිට නිධගනී නිරියාව්වෙන් ඉන්දයනක මෛත්‍රී වඩන්න පුළුවන්. එහෙම පුරුදුනොත් මේක අමාර හැබැයි පුරුදු නැතිනිසාමාහර. ඒ පුරද නො. යාට තේරෙනවා අර තියෙන මානසික පීඩා මානසික ප්‍රශ්න මෙලව තියෙන මේ විදවන දේවල් ඒවා බුදුහාන්දුරප පෙන්න්නන්නේ බොහෝම සැපසේ මෛත්‍රී වඩන කෙනා සාන්ත මෛත්‍රී සහගත නින්දකට වැටිනු ඒක හොදට ඔයි භාවනා කරන අඇත්තෙක කතා කරපු හම භාවනා කරන අඇතෙක් හොඳට මෛන්ත්‍රී වඩාගෙන ඔය කියන විදියට පුරුදු කරණ අය නින්ද තුළ දැන් අපි හිතම ඒ නින්දෙන් හීනයක් හැටියට දක්කක් දකින්නේ මෛත්‍ර අරමුණේ හිතතියෙන් ඒ එකනක හීනයක් නේ මෛත්‍ර අරමුණේම හිත දිසාවකට හෝ මෛත්‍රී අරමුණක බොම සාන්තනීන්ද සමහර ස්වාමන් වහසේ ලිත් එක් කතා කන රෑදෑ. අපිතුම් දෙකට විත එක පාට ස අධ්‍යයක්කෝගේල් හැරුණ කියල ඒ හැරෙන අරමුණත් එක්කමන්නේ මෛත්‍ර අරමුණ. මෛත්‍ර වඩ මෛත්‍රය වඩ අරම ඉතුර ාන නිින්දෙෙන් කොච්චර රැකවරණ අති නදක මනස්සේකට ෛත්‍රී අරමුණ සමහර වාමිනාසලකෙන පාන්දර එකන එක දේශනායම තියෙනවා? නැකිටින වෙලාව සිහිකල්ල නිදාගන්න කියෙන බුදු හාන්දුරහිෙමයි පෙන්වා. අදා අපි බෙල්තිවෙලලා නිදාගන්න හෙමයි. අදාපිට අවශ්‍ය වෙන්න කවරුහරි නැකටවන්න ඕනවෙන එක්ක ෙල්ලිකක් ඕොන වෙනවා නමු ධර්මය පෙන් අන්න හොඳ සිහියෙන් මෛත්‍රීවරලලා නැකටින වෙලාව සිහිකල්ල නිදාගත්ත කෙනෙ. ඒක ප්‍රායෝගික වත් දකින්න කොඩාක් දෙනෙක්කින්වවා හිත වඩන. අපි තුනට හැරරිෙනවාගේ නදිෂ්ඨාන හිතට දීලා ෑ නින්දට ගිය තරියට තුන වෙනකොට හැරෙනවා. ඒ ඇහැරෙන්නේ? හරියට නිකං, අපි වුවමනාවෙන් ඇස්පියාගෙනනිදල වෙලාට ඇසරියවකි. ඒම ස්වාමනාාසරයේ ඉියව්ව කායික ඉරියව්ක හොමද ස්වාමනාාස පිටු බලයක් වෙන්නේ අපිට මෛත්‍රිය පැත්‍රවීම සඳහ. ඒක එකක් සාමාන්‍ය කායික පැත්තෙන් මේ සරීරේ ක්‍රියාකාරිීත්තුවය ඒගම නගමේඒවට අත්තින් උදවෙන ඇති නමුත් ඒමකක් ගැනීම දේශනා පෙන්න්නන්නේ. ඒ ඉරියව් තුළ සහ පවත්වන්න පුළුවන් හොඳම. ඒක හොඳට තේරෙනවා. ඒ ඉරියව්වේ භාවනා කරනයට ඒ ඉරියව්ේ නිදාගන්න අයට අර නින්ද තුළ? ඒටම හට පෙරලිලා කැරකිලා වෙනස්වෙලා ඇඟර් ප්‍රිදන භාවිවල් නෑ මොකද ඒ ඉරියාව තුළ සීහ හොඳට පවතින හිතසාන්ත නින්දකට ව එකැන සමන සර දකුණ අතමත හිෙස දකුණ දකුට ලට හල්ල දකුණු අතමත හිසතියාගෙන ඊල්ළන්ට බදහාන්දරෝදැන් උන්වහන්ස අර නිදාගන්නකු දැන් අපිකම් කකුලයක් ගොප් පට දෙක කිය එතකට ඒ ඇතිල්ලෙනකොට එතන පොඩි වේද නක් කියෙන ඒනිසාහ අර එක පාදිකටා චුට්ටක් කනිත් පාදය උඩට අරගෙන තමයි නිදගන්න දැ බලන්න බුදුහාන්දරංගය ුණන් සැතපෙලා ඉන්න ප්‍රතිමාාවන තැන්ගල පිරිනොමංච ප්‍රතිමාවනේ සැතපිලන්න ප්‍රතිමාබන තැන්ගොල ඒ ඉරියව පොඩ්ඩක් පෙන් ල තියනවා. එතකොට ඒ වගේ මොක මේ උධර්මය පෙන්න නොයේ සිංහ සයාාවෙන් සැතපෙන ඉරියව්වේ සභාවය ගැන එතකොට පහසේ එතකට නි ැන පැත්තකට වැටන්නේ යනවාගේ ගතතියක් ඇතිවෙනවානි කකුල් දෙම එක මතතියාගෙන ඉන්නකොට එක කකුලක් චුට්ටක් එක්ක සමාර්කෙනෙක් දනික්සලින් චුට්ටක් නමල එකකුළ ඉදිරියටට අරගෙන එම මේ අනිත් කකුලවුඩ තියා ගන්න. එතකොට මේවි දිහට මේ දකුණු ඇලේට හැරිල්ලා එක භාවනාකරන්න පුලුවන් එරියවවා ඇ ඒරියාවොත්තුල තියෙන ප්‍රධානම එක තමයි න්න පාපකන් සුපිනම් පස්සති. අපිතාකර විදිහයට පවකාර හීන දකින්නේ ඒයාට භාවනාව තුළම හිත රැකෙන යිති එනිසා මෙලව කෙනෙක්කුට සැනසීමේ බොහෝම සැපසේ සාන්ත නින්දක් සැපසේ දැම් බොහෝ පිරිසක් අපි දකින ඔය හීනෙෙන් කෑ ගහනයි හීනෙෙන් බයි වෙන ඊළඟට නූදාන්න ඕනෑ කට් අනිළඟට දුවගෙන අරගෙන යනවා සහරු හීනෙන් ඇවිදින ඇත්තින්න එහෙමසා මිතකොට මංග තව කෙනෙක් එක්කො මෙහෙවනවාවෙන්න පුළුවන් තමන්ගේ මනසේ සභාවයක්න්න පුළුව න ම ොචන කෘති තාවකට පත්තෙනත් මනුසේ මනසකින්නේ සමහරයි දොරවල් ඇරගන්න ගේ එලියටගහි හොයි ඇතිනවා. ඒ ම න. එදකොට සමහරයි ඊළංඟට දාඩිය දාගෙනම් තමන්ට බයවෙලා තනිය නිදාගන්න බය අයින්නවා. හ තක සල් හේ ත් වන ීතාකසල් හේතුවන්න පුලුවවා ඒළඟට තමන් දේශෙන් වෛරෙන් ඉන්න කොට ඒවත් එක් නොයි බලපෑම් අමනුෂ බලපෑ දේශය වෛරය කියන්නේ ඕනම කෙනෙකට තමන් ගොදුරු කරගන්න පුළුවන් අවස්ථාව හන තුරකයින්න. එදකොට ඒවගේ අයෙක්ට ලංවෙන්න බය කරන්න ග්‍රහණය කරගන්න තිය අවස්ථාවත් වැඩි. තියනිසා එකයි බුදුහාන්දර පෙන්වේ අමනුස්්‍යයන්ගෙන්වත් කරදරයක් නොවන්න නම් මෛත්‍රියම පතුරුවන්නකිින් එහම දේවතා රක්හන්ති දෙවියන්යා රකිවා අමනුස්සානම් පියෝති අනුසයන්ටත්තය අප්‍රිය වෙන. එතකොට එයාගේ ජීවිතයේ ලොකුම ැකවරණ ලැෙන්නේ මෛත්‍රය තුළයි. හමයි හොඳයි අපේසාමන් වහන්සේ ඉතාමත් වටිනාකාරණයක් ඔබහන්සේ අපිට ඉතාමත් කරුණාවෙන් පැහැදිලි කර දුන්න බොහෝමත්ම පින් ඔවහන්සේ.